අපි පැහැදිලිව කිව්වා ජනාධිපතිලා ලිඛිතව දැනුම් දුන්නා ලොක්ඩවුන් කරනවා සැලසුම් සහගතව ලොක්ඩවුන් කරන්න කියලා. ලොක්ඩවුන් කරන්න කලින් අඩුම තරමේ සතියක් දවස් 5ක් සතියක්වත් තරම් කලින් කල්තියා දැනුම් දීලා ඒක සැලසුම් කරලා අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ආහාර ටික රස කරගන්න අත්‍යවශ්‍ය බෙහෙත් ටික රස කරගන්න එතකොට ඉන්ධන ටික රස කරගන්න ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා වලට සහ සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය දේවල් එකතු කරගෙන යම්කිසි සති 4ක් 6ක්වත් අඩුම ගාන ලොක්ඩවුන් හිටිය අනිදායතුව තිබුණා. එතකොට මේ දින 10ක ලොක්ඩවුන් එක අපිට පේනවා අසාර්ථක කළ හේතුව මේමයි. ලොක්ඩවුන් කරන කාලය තුල කරලා ලොක්ඩවුන් එකේ ඉවත් වීමට අවශ්‍ය කරන සාධක සාධක 6ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිව ඔවුන්ගේ මාර්ගෝපදේශවල දක්වලා තියෙනවා. ඒක එකක් තමයි වෛරසය පාලනය කර ඇති බවට සහතික වෙන්න ඕනේ කියලා. ඊගාවක තමයි මේ රෝගීන් හඳුනාගෙන එතකොට පරීක්ෂණ කරලා හඳුනගෙන නිරෝධාන කටයුතු කරන්න රෝගීන් ප්‍රතිකාර කරන්න ඒක 100%ක් තහවුරු වෙන්න ඕනේ කියන එක. ඒ වගේම රෝහල් ආශ්‍රිතව පොකුරු ඇතිවීම අවධානම වැඩපවත්වලා තියෙන්න ඕනේ. එතකොට පාසල් වගේ අනිකුත් ආයතනවල මාර්ගෝපදේශ දීලා තියෙන්න ඕනේ. ඒවා ශක්තිමත් කරලා තියෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි ජනතාව. ජනතාව මේ සම්බන්ධයෙන් හොඳින් දැනුවත් කරලා ජනතාව බලගන්නවලා ජනතාවට මේකට සම්බන්ධ කරගෙන තියෙන්න ඕනේ. එන්නේ ඒ අවශ්‍යතාව ටික තියෙන්න ඕනේ. ඒකේ පැහැදිලිව වැදගත්ම කාරණේ තමයි අර සමාජය තුළ රෝග ව්‍යාප්තිය හොඳින් මැඩපැවැත් වූ බවට සහතිකයක් තියෙන්න ඕනේ. සහ අර සමාජය තුළ සිටින රෝගීන් හඳුනාගෙන ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කිරීම හුදකලා කිරීම කරලා තමයි මේ ලොක්ඩවුන් එක අවසන් කරන්න වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මේ වෛරස විද්‍යාවන මේ වෛරස එක දවස් එක් රෝගයකට වැළඳුනට පස්සේ දවස් සති දෙකක් සති තුනක් අතර කාලයක් වෙනත් කෙනෙකුට බෝ කරන්න පුළුවන් කියන එක පැහැදිලි වෙනවා. එතකොට දැන් මේ ලොක්ඩවුන් එක කරේ ගිය පෙරේදානේ ලොක්ඩවුන් එක පෙරේදා කරාට පස්සේ පෙරේදා දිනේ ආසාදිත පුජ්‍යලෙ හිටියොත් අපි ගෙදරක ඒ පුජ්‍යලයා හරහා අනිත් පුජ්‍යල ගෙදර ඉන්න ගෙදරින් ලොක්ඩවුන් එක තුල ගෙදර නිවසේ ඉන්න අනිත් අයට මේක බෝ වෙන්න පුළුවන්. එතකොට අර පුජ්‍යලයා සති තුනක් ඇතුළතම මේ බෝ කරන්න පුළුවන්. එතකොට ගෙදරින් අනිත් කෙනෙකුට තුන්වෙනි සතිය හැදුනොත් එහෙම තවත් සති තුනක් යනවා. එතකොට සති හයක්වත් විද්‍යාත්මකව ගත්තා මේ වෛරසය පාලනය කරන්න සයිකල් දෙකක්වත් සති හයක්වත් ලොක්ඩවුන් එකක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි මැදින් ලොක්ඩවුන් එක අයින් කරොත් මොකද වෙන්නේ අපිට? අර අතර මැදින් ආසාදිතව සමාජයට ආපහු යනවා. එතකොට මේක වැඩක් නෑ. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවානේ අර හොද හොද මඩේ දානවා කියලා. එතකොට මේක දැම්මේ මේ ලොක්ඩවුන් එකේ දවස් 10 ඉවරකොට දෙකන හොද හොද මඩේ දැම්මා වගේ. ආයෙ කිසි තේරුමක් නෑ. ආයෙත් වෛරසය පැතිරෙන්න පටන් ගන්නවා. මම නවතත් කියනවා මේ ලොක්ඩවුන් එකේ පටන් ගද්දිම ආණ්ඩුව කරේ හරියට නිකන් අර කළුවා මාරපණ ගියා වගේ වැඩක් කරේ. කිසිම සැලසුමක් නැහැ. දවස් 5ක් අරගෙන මිනිස්සුන්ට කියලා අපි දන්නා ඊට කලින් දවසෙත් ආණ්ඩුව පැත්තෙන් ඉංගියක්වත් තිබුණ නැහැ රට වහනවා කියලා. රට වහන්නේ නැහැම කියන ස්ථාවරය තමයි දිගටම ආණ්ඩුව දේශපාලනය පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ආවේ. එහෙම කියලා එක්වරම හවස දෙකට තුන දෙක තුන වෙද්දි කියලා රෑ 10ට රට වහනවා. ඒක හරියට නිකන් මිනිස්සුන්ගේ පරිගැණීමට කරපු දෙයක් වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට නම් මේ වෙලාවේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ සෞඛ්‍ය සේවකවත් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ආණ්ඩුව මේ තීරණ ගන්න අය දන්නේ නැද්ද? පැයවහයක් තිස්සේ තියලා රට වැහුවට පස්සේ මේ රටේ ඇතුළේ කලබලේ අපි දැක්කනේ. බාර්වල පෝලිං වල ඉන්න අයගේ මේ ෆොටෝස් පෙන්නන ආණ්ඩුවේ අය උපවාස කඩවල සුපර් මාකට් වල අනෙකුත් කඩ පිල් වල එක් රැස්සලා ඉන්න මිනිස්සු ගැන මිනිස්සු පෙන්නන්නේ නැහැ. ඒක තමයි ඇත්ත தත්වේ. එතකොට ආණ්ඩුවට තිබුණ ඇත්තටම අඩුම තරමේ දවස් 5ක් අරගෙන සලසුම් කරලා මේ ලොක්ඩවුන් එක කරන්න. ඒ නිසා අපි කියනවා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු තියාගත්ත රටවලුත් අද වෙනකොට අසාර්ථක වෙමින් යනවා. ඒ නිසා නැවතත් ආපහර ලැබලා විද්‍යාත්මක විදිහට මේ රෝගීන් ටික මේ ලොක්ඩවුන් කාලය තුල රෝගීන්ට අඳුනගෙන ඔවුන් නිරෝධායන කරලා ප්‍රතිකාර කරලා අවශ්‍ය මේක සති 6ක්වත් කොහොම හරි පවත්වා ගන්න කියලා අමාරුවෙන් හරි ජනතාවට සහන දීලා ජනතාවගේ මූලික අවශ්‍යතා ඖෂධ ආහාර වැනි දේවල් මේ රටේ රාජ්‍යාන්ත්‍රණය ස්වේච්ඡා සංවිධාන විවිධ ව්‍යාපාර ඉන්නවා විවිධ පුජ්‍යලයෝ ඉන්නවා ඒ අයගේ සහයෝගය අරගෙන ජනතාවගේ සහයෝගය අරගෙන සාමාන්‍ය ජනතාවගේ දුප්පත් ජනතාවගේ ආහාර ප්‍රශ්නය සහ ඖෂධ ප්‍රශ්නය වගේ දේවල් විසඳලා අඩුම තරමේ සති 6ක් තුල මේ ලොක්ඩවුන් කාලය තුල අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව කළ යුතු ලොක්ඩවුන් ඉවත් වීමට පෙර කළ යුතු දේවල් සම්පූර්ණ කරගෙන ලොක්ඩවුන් ඉවත් විය යුතුයි කියන එක තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.